පිටපිට තරඟ පැරදිමින් සිටි පංජාබ් කිංස් කණ්ඩායමේ නැවත ජයග්‍රහී මාවතට ගෙන ඒමට බානුක රාජපක්ෂ නැවත කණ්ඩායමට ඇතුළත් කළ පසු හැකි වුණා. විශේෂයෙන්ම බානුක රාජපක්ෂ ක්‍රීඩා කළ තරඟ හතරෙන් තරඟ තුනක්ම ජයග්‍රහණය කර තිබෙනවා. බානුක ක්‍රීඩා නොකළ තරඟ හතරෙන් තරඟ තුනක්ම පරාජයට පත් වී තිබෙනවා. එයින් පිටපිට තරඟ දෙකක් පරාජයට පත් වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් බානුක රාජපක්ෂ සහ ජොනි බෙයාස්ටෝ දෙදෙනාම ක්‍රීඩා කරා. ජොනි බෙයාස්ටෝ නිසායි බානුක රාජපක්ෂ ක්‍රීඩා කිරීමට හැකියාවක් සහ අවස්ථාවක් නැති වුනේ. නමුත් චෙනයි සුපර් කිංස් කණ්ඩායම සමග පැවති තරඟයේදී මේ දෙදෙනාම එකට ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. නමුත් නැවතත් හතරවෙනි තරඟයේදීත් අසාර්ථක වුණා ජොනි බෙයාස්ටෝ. ඔහු වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ නැහැ. නමුත් බානුක රාජපක්ෂ සුපුරුදු පරිදි තරඟ හතරෙන් තරඟ තුනකදීම මේ වන විට ලකුණු 30කට වඩා ලබාගෙන වාර්තාවකුත් පිහිට වීමට සමත් වී තිබෙනවා. මුල් තරඟ හතරේදී ඒ පිළිබඳව අප වීඩියෝවක් ගෙනාවා. කෙසේ වෙතත් බානුක රාජපක්ෂ මෙම තරඟයේ අවසානයේදී ජාත්‍යන්තර මාධ්‍ය සමග පැවැත්වෙන සාකච්ඡාවකට අදහස් දක්වමින් සිටියා. එහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව විමසා සිටියා. ඔහු මෙසේ පවසනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ කාලයක් නෙවෙයි. අපි සියලු දෙනා දන්නවා ඒත් විසයිවිස ලෝක කුසලානින් පසුව තමයි අපි ගැන හැමෝම කතා කරන්න ගත්තේ. IPL හිමිකරුවන්ගේ ඇස්වලට අපිව අහුනේ ඉන් පස්සේ. අපේ තරුණ ක්‍රීඩකයන් ගැන මම ගොඩක් සතුටු වෙනවා. මෙවර IPL ඇවිත් IPL කණ්ඩායම් වල ක්‍රීඩා කරන යනුවෙන් ඔහු පවසනවා. එසේම ඔහු පවසන්නේ මෙහෙ ඇවිත් එකිනෙකා අඳුනගන්න ලැබීම ඉතාම වටිනා දෙයක්. ඒ වගේම තව දක්ෂ තරුණ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ ඉන්නවා. එයාටත් ඉදිරියේදී අවස්ථාව ලැබෙන්න පුළුවන්. අපේ ක්‍රිකට් නැවත හොඳ අතකට හැරෙවියයි මම විශ්වාස කරනවා යනුවෙන් බානුක රාජපක්ෂ පැවසුවා. ඒ වගේම චෙන්නයි සුපර් කිංස් තරඟය ගැන කිව් බානුක රාජපක්ෂ පැවසුවේ එම තනතිල්ල එතරම් පහසුවෙන් පන්දුවට පහර දීමට හැකි තනතිල්ලක් නොවන බවයි. සියලු ගෞරව ශිකර් බායිට හිමිවිය යුතු බව බානුක රාජපක්ෂ පැවසුවා. පහසුවෙන් පිටට පන්දුව එන්නේ නැති බවත්, තමන්ට පිටිය මැදදී ශිකර් බායි උපදෙස් දුන් බවත්, ඉක්මන් නොවී ලකුණු රැස් කරන්න පහර නොදිය යුතු අවස්ථාද ශිකර් බායි කිව් බව බානුක රාජපක්ෂ එම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.